දෙදස් විසියක විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළ පෝණු තරග මේ වන විට පැවැත්වමින් තිබෙනවා. ලෝක කුසලාන තරංගාවලිය ආරම්භ වීමට ප්‍රථම බංගලාදේශ කණ්ඩායමේ යම් යම් ක්‍රීඩකීන් පවසා සිටියේ තමන් මෙවර T20 ලෝක කුසලානය දිනා ගන්නා බවයි. බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක සකිබ් අල් හසන් පවසා සිටියේ බංගලාදේශීය ලෝක කුසලාන තරංගාවලියක් දිනා ගන්නා තුරු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු නොගන්නා බවයි. කෙසේ වෙතත් මේ වන විට බංගලාදේශ කණ්ඩායමට සිදු වී ඇති ලෝක කුසලාන පුහුණු තරඟ තුලදී අමහිරි අත්දැකීම් රැසක් අත්විඳින්නට ඊය දිනේදී බංගලාදේශය සහ අයර්ලන්තය අතර පුහුණු තරඟය පැවැත්ුණා. මෙම තරඟයේ කාසිය වාසී දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව අයර්ලන්ත ප්‍රබල ක්‍රීඩක පෝල් ස්ටර්ලින් විශිෂ්ට ආරම්භයක් අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන්නා. පළමු කඩුල්ල දැවියාමෙන් පසුව පිටියට පිවිසියේ නවක ක්‍රීඩක ජෙරාඩ් ඩිලෙන් ඔහු බංගලාදේශ පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන ආකාරයයි දිස්සුවේ. ඔහු තම ඉනිම තුලදී දැවැන්ත 6 පහරවල් 8ක් වාර්තා කිරීම සුවිශේෂී කාරණාවක්. ඔහු නොදැවි ලකුණු 88ක් රැස් කළ අතර ඊට 6 පහරවල් 8ක් සහ 4 පහරවල් 3ක් ඇතුළත් වුණා. මේ අයර්ලන්ත නවකයා හට මුස්සෆිසිර් රහමන් වැනි බංගලාදේශ ප්‍රබල පන්දු යවන්නන්ට පිටම 6 පහරවල් එල්ල කිරීමට හැකිවීම විශේෂ කාරණාවක්. පන්දු වාර 20 අවසානයේදී අයර්ලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවි ලකුණු 177ක් ලබා ගත්තා. ලකුණු 178ක ඉලක්කයක් කරා පිටියට පිවිසි බංගලාදේශ මුල් කඩුලු දෙකම ලකුණු 4ක් තුල දැවි ගියා. ප්‍රබල පිතිකරු මුස්ෆිකිර් රහමන් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් උනේ නුරුල් හසන්. ඒ ලකුණු 38ක් ලබා ගනිමින් පන්දු වාර 20 අවසන් වන විට සියලු දෙනා දැවි බංගලාදේශ කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 144ක් පමණයි. සුපර් 12 වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටේදී ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමගින් තරඟ වැදීමට නියමිතයි. මේ තරඟයේ පිළිබඳව ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. එක්ක SLK channel-ේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. එක්මනින් හමුවෙමු.